රංගන බෙහෙත විද්දද? බෙහෙත විද්දා. දැන් ගොඩක් අය බෙහෙත විදලා තියෙන්නේ. අද ඉඳන් අඩු වයස් අයටත් බෙහෙත විදින්න පටන් ගන්නවා කියලා net news වලින් ඇහුණා. හැබැයි දැන් බෙහෙත විදීමත් එක්ක සමහර කෙනෙක්ට පොඩි අදි විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි මට කොවිඩ් වැළඳන එකක් නැහැ. මං සම්පූර්ණයෙන්ම 100%ක් සුරක්ෂිතයි කියලා හිතනවා. එහෙම හිතන නිසාම ඇතැම් විට මාස්ක් එකත් අමතක කරනවා. හෝ අමතක වෙනවා. එහෙම නැත්නම් අර පුද්ගලයන් අතර තියාගන්න කියන දුරස්ත භාවය අමතක වෙනවා. හෝ අමතක කරනවා. ඇත්තටම අපිට එහෙම 100%ක සුරක්ෂිත හැඟීමක් ඇති කරගන්න පුළුවන්ද? එන්නත කියන්නේ අපිව 100%ක් ආරක්ෂා කරන මැජික් එකක්ද? එහෙම නැත්නම් තවදුරටත් අපි අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනද? ඒක ප්‍රශ්නයක්. ඒ වගේම දැන් අපි පාරට බැස්සොත් මේ දවස්වල අර ඇඳිරි නීතිය කියලා කිව්වට පාරේ බොහෝ අය ඉන්නවනේ. ඔව්. නේ දැන් කිලෝමීටර 10ක් යන්න මට ඊයේ ගියා පැයක් විතර. බම්බල පිටේ ඉඳන් පයින් නෙමෙයිනේ. පයින් නෙමෙයි වාහනේක බම්බල පිටේ ඉඳන් කටුබැද්දට යන්න. ඒ දෙතර වාහනක් තියෙන. උතර අපිට දකින්න තියෙන දේ පාරේ ඉන්න අය මාස්ක් එක දාගෙන ඉන්නවා. එක එක අය එක එක විදිහ මාස්ක් දාගෙන ඉන්නවා. සහ එක එක විදිහට මාස්ක් දාගෙන ඉන්නවා. සමහර අය එකක් නෙමෙයි දෙකක් තුනක් දාගෙන ඉන්නවා. ඒ වැඩි ආරක්ෂාවට. දැන් හරිම ක්‍රමේ මොකක්ද? ඒකත් ප්‍රශ්නයක්. ඉතින් අද බැලුම් වල යථාර්ථ තොරින් අපි හිතුවා මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන්න මේ සමාජගත මතයන්හි ඇත්ත හොයාගෙන යන්න ඒ පිළිබඳ යථාර්ථයට ලං වෙන්න අපි අද හොයනවා එන්නත නිසා අපි 100%ක් ආරක්ෂිතද කියලා එන්නත ගත්තත් අපි කොහොමද ආරක්ෂා වෙන්න ඕනේ කියලා මාස්ක් එක දාන්න ඕනේ හරිම විදිහ කොහොමද කියලා රට අරින්න පූර්ව කතිකාවක් මේ ජනතාවගේ අදහස් තමයි මේ බෙහෙත විද්දද ඔව් මම බෙහෙත් දෙකම විද්දා මොකද්ද වර්ග සයිනිෆාම් දැන් බෙහෙත විද්දන් බය වෙන දෙයක් නැද්ද එහෙම කියලා නැහැ ඉතින් ඕක ඉතින් බය කියලා බය 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 කිය කි හිත හිත මේ තියෙන එදිනදා වැඩ කටයුතුයි රස්සාව කරන එකයි ඔක්කොම මේ පැත්තකට දාලා ඉන්න බෑ දැන් ඒක අමතක කරලා අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් නිවැරදිව මාක්ස් එක පැලඳලා ඒක දීපු සෞඛ්‍ය මාර්ග උපදේශක අනුව එදිනදා කටයුතු කරගෙන යනවා ඔය බය බය කිය කි හිත හිත ඉදීමක් කරන්නේ නැහැ එන්නත විද්ද දැන් අපිට කොවිඩ් හැදෙන්නේ එහෙම එකක් තියනවද නෑ එහෙම එකක් නෑ මාගේ හොලියේ මොකද එන්නත දෙද්දිම කිව්වා මම මතක ડોක්ටර්ස්ලා මේක හෙන්නේ වෛරස් හැඳට ගියාම ඉන්ෆෙක්ට් වෙන එක අඩු ඉගෙන අපේක පිටදාන එකක මේ රෝග ලක්ෂණ දී රෝග ලක්ෂණ සහ රෝගේ දින අමාරු බව අඩු වෙන්නේ ඒක හැදෙන්නේ නැතුව තියනවා නෙමෙයි හැදුනම අපිට දැනෙන අමාරු ඒකයි වෙනවා කියලා කියන්නේ එන්නත් දෙකම විද්දොත් මාස්ක් එක නැතුව අපිට සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්නේ නැතුව ඉන්න මිනිසුන්ගේ නූගත්කම තමයි බෙහෙත් විද්ද කියලා බෙහෙත් විද්ද කියලා ඒ වගේ සෞඛ්‍ය සංවේද වලින් බැහැරව කටයුතු කරනකොට ඉතින් මේ මේ තියෙන ආපදා තත්ත්වෙත් එක්ක මේ ලොකු අර්බුදයක් ඒක එහෙම ඒකට විසඳුමක් නෙමෙයි ඒක බෙහෙත් දෙක විද්දා බෙහෙත් දෙක විද්දපු අයටත් දැන් හැදෙනවනේ රංගන ඒ පිරිසක් ඔව් මේ තවත් කෙනෙක් ඔබතුමිය කොවිඩ් මර්ධන එන්නත ලබා ගත්තද නැත්නම් ලබා ගන්න බලාපොරොත්තු ඉන්නවද මම කොවිඩ් එන්නත ලබා ගත්තා මොකක්ද ඔබතුමිය ලබාගත්ත කොවිඩ් එන්නත් වර්ගය? මට ලබා ගන්න පුළුවන් වුණේ නම් සංසම්. ඔබතුමිය හිතනවාද මේ එන්නත ගත්ත නිසා ඔබතුමියට කොරෝනා රෝගේ වැළඳෙන එකක් නැහැ කියලා? එහෙම හිතන්නේ නැහැ. කොරෝනා වැළඳෙන්න පුළුවන්. එන්නත අපි පාවිච්චි කරා කියලා අපිට කොරෝනා මේ හැදෙන්න නැහැ කියන එක බොරුවක්. බෙහෙත විදපු නිසා අපි මාස්ක් එක දාන්න ඕනේ නැහැ නේද? එහෙමනම් වෙන්න කීයටවත් අපි දන්න අය ඕන තරම් රූපాయనిවත් දැකලා ඉන්න ඕන තරම් මේ වැක්සින් දෙකම ගහගෙන ඒ කොරෝනා හැදුනයි එහෙම අපි වැක්සින් එක ගහගත්ත කියලා පටිසම් නොවුනොත් කියන්නේ වැක්සින් එක ගහගත්ත එක වැඩක් නැතිනේ වැක්සින් එක මුළු ලංකාවෙ ඉන්න හැමෝම ගත්තට පස්සේ විදේහ තිබු නිසා දැන් ඔබතුමාට බැරිද මේ මාස්ක් එක ගලවලා දැන් මාස්ක් එක දාන්න ඕනේ නැහැ නේතරම් අපි බෙහෙත් ඉදලානේ ඉන්නේ එහෙමවත් නැහැ මාස්ක් එක දාන එක තමයි වල කියනවා ඒක සමන්‍ය ආරක්ෂා වෙන තමන් ආරක්ෂා කරන තමන් කෝපටි ආරක්ෂා කරන ඉතාර ආරක්ෂා කරන වැක්සින් එක ගැහුවා කියලා එන මාස්ක් ලයින් නෝනේ
මාස්ක් එක දාන්න අනිවාර්යෙන්. ඉතින් අපි මාස්ක් එක දාන්න ඕනේ නැහැ නේ අපි බෙහෙත් ඉදලා නින්නේ. අපි ආරක්ෂිතයි නේ. නෑ එහෙම යන්නේ නැහැ. මොකද කොරෝනා වලට ගා බෙහෙත් පාන්නේ නැහැ නේ වැක්සින් එක හරියටම බෙහෙත් කියවන්නේ වැක්සින් එක ගන්න. ඒක මේ ආරක්ෂිත බබ්ල් දෙයක් විදියට. සීන් එක හරියන්නේ නැහැ මේ මාස්ක් නැති කරන්නේ. තාම මාස්ක් නැති වෙන සීන් එකක් නම් තාම නැහැ. ඔන්න රංගන වැඩේ. නේ එන්නත ලබා ගත්තා කියලා. ඒක එක මාත්‍රාවද දෙකද බූස්ටර් එකක් ලබා ගත්තද එහෙමයි කියලා අපි 100% ආරක්ෂිත නැහැ. අපි තවදුරටත් අර දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඕනේ. අපි ඔළුවේ තියාගන්න ඕනේ වැදගත්ම දෙයක් තියෙනවා. ඔව්. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අපි පිළිපදින්න ඕනේ. එක්කෝ මාස්ක් එක දාන්න ඕනේ. එහෙම නැත්නම් පුද්ගලයන් අතර දුරස්ථභාවය තියාගන්න ඕනේ. වැඩි පිරිසක් ගැවසෙන ස්ථානවලට හැකි පමණ නොයා ඉන්න ඕනේ. නිතර දෑත් පිරිසුදු කරලා තියාගන්න ඕනේ. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අපි පිළිපදින්න ඕනේ මගේ ආරක්ෂාව වෙනුවෙන්. සහ දෙවනුව මගේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන්. දැන් ওই ටික දැන් කට රිදනකල් කියලා කන් රිදනකන් අහලා තිනවනේ කතාව. දැන් අවුරුදු එකම ආරක් තිස්ස කියනවනේ. තොර තියාගන්න දැත් සෝදන්න මුවාර නිවැරදිව පළඳින්න. හැබැයි මේ ඔක්කොම ටික හරියටම වුණා නම් අද මේ වෙනකොට මේ තරම් මේ ව්‍යාප්ත වෙන්න හේතුවක් වෙන්නෙත් නැහනේ. ඇයි 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 එහෙම නොවෙන්නේ කියන එකම ප්‍රශ්නයක්නේ. ඒ නිසා තමයි බැලුම්ගල යථාර්ථ කණ්ඩායම අපි තීරණය කරන්නේ. මේ මේ ඇත්ත හොයාගෙන යන්න ජනතාව මේ ගැන දන්නේ නැද්ද? හරියට මේ පණිවිඩය sannivedanaya වෙලා නැද්ද? නැත්නම් වෙන මොකක් හරි එකක්ද කියලා. දැන් අපි කතා කරලා බැලුවහම බොහෝ අය දන්නවා. එන්නත ගත්ත කියලා අපි 100% ආරක්ෂිත නැහැ කියලා. හැබැයි තාමත් සමහර කෙනෙක් මුවාවරණේ දාන් ඉන්නේ මුඛාවරණේ විදිහට. ඒ කියන්නේ නහයෙන් පහළට කට විතරක් වැහෙන්න. සමහර ලාවට සමහරු නිකට ආවරණේ බවට පත් කරා. සමහර වෙලෙක බෙල්ල ආවරණේ බවට පත් වෙලා. ඒ කියන්නේ නහය වැහෙන්නෙත් නැහැ කට වැහෙන්නෙත් නැහැ. ඔව්. නිකට හරි බෙල්ල හරි. දැන් ඒ අතරේ තව අලුත් රැල්ලක් ඇති වෙලා තියෙනවානේ. මේ එන්නත ඒක හොඳයිද? ඒක නරකයිද? එන්නත නිසා ඇති වෙන්න පුළුවන් තව තව වැඩි භයානක නරක තත්ත්වයන් තියෙනවද? එහෙම මේ රාවයන් එහෙම එහෙ වෙන්න පුළුවන්. සමාජයේ දුර්මත පැතිරීම යනවා විවිධාකාරයේ. ඒ නිසා මෙන්න මිනිස්සු බය වෙලා. බෙහෙත් විද්දද? ඔව් විද්දා. මොකද්ද වර්ගය? ඇස්ට්‍රසෙනිකා. දැන් ඒ බෙහෙත විද්දන් බය වෙන දෙයක් නැද්ද? ඒ මොකද්ද ඒ අහන්නේ? දැන් සමහරු කියනවා අතුරු ප්‍රතිඵල තියෙනවා කියනවා, රෝගාබාධ දෙනවා කියනවා බෙහෙත විද්දට පස්සේ. එහෙම මම නම් එහෙම හිතාගෙන නැහැ, හොඳයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. කටකතා යන අනම්මන එහෙම කටකතා ගියාට හරියට ඔය කටකතා යන ඒවා ඔප්පු කරන්න සාක්ෂි නෑ. මොනවද ඔබතුමා ඔය කියන කටකතා? කටකතා කියන්නේ යනවා මේ වද වෙනවලු, මේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවලු 72ක් දෝන්න ගන්නත් කී කතා යන සෝෂල් මීඩියා ඒගොල්ල කියන්නේ විදිහට කරගත්තා නම් අද මේ කියන විදිහ කරා නම් අද කොරෝනා කියලා මේ රෝගෙකුත් නැති වෙනති. එහෙම කටකතා තියෙනවා. හැබැයි මේ කටකතා සමස්තේ හැමෝම විශ්වාස කරන්නේ නැහෙනි. හැබැයි එක කෙනෙක් මේක විශ්වාස නොකර මේ පිළිගෙන මේ කියන පදනමකින් පදනම් විරහිත කතාව පිළි අරගෙන ඒ තුල කටයුතු කළොත් එහෙම හැබැයි අතිවිශාල පිරිසක් අවදානමේ වැටෙනවනේ. දැන් හිතමු උදාහරණ මම හිතනවා මේ එන්නත ලබා ගත්තොත් එහෙම මට දරුපල නැති වෙයි මොනහරි එහෙම විශ්වාසයක් ආවනම් එහෙම මතයක් ආවනම් මම එන්නත් කරන්නේ කරගන්නේ නැහැ. හැබැයි මම සාමාන්‍ය සමාජයේ ගැවසෙන්න ගත්තොත් එහෙම මං තව කී දිනකගේ ජීවිත අවදානමේ දානවා මගේ ජීවිතේ විතරක් නෙමෙයි. දැන් හැබැයි රංගන ඔබ ඔය කියන්න හදන දේත් 100% හරි කියලා මං කියන්නේ නැහැ. කටකතාවක් කියලා අපි කියනවනේ. කටවහරේන නිසානේ අපි කියන්නේ. හැබැයි ඔක පිළිගන්නවද නැද්ද කියන එක අපි අපේ දැනුම වමනින් තේරුම් ගන්න ඕනේ. එතකොට අපි යමක් තේරුම් ගන්න ඕනේ ඒ පිළිබඳ තියෙන විද්‍යාත්මක විග්‍රහයන් එක්ක. එහෙම නැත්තම් නේ මුට්ටිය පස්සේ පැණිය පස්සේ ගිහින් අපි දැක්කනේ වෙච්ච දේ නේ. දැන් මුට්ටිය දාපු අය හිටියා, පැණි බීපු අය හිටියා. දැන් ඒ පැණි බොන්න පෝලිං වල ගියා අය හොයා ගන්නත් නැහැ. මුට්ටි දාන්න ගංයුරු වල හිටගෙන හිටපු අය හොයා ගන්නත් නැහැ. මුට්ටි හදපු අය හොයා ගන්නත් නැහැ. එහෙම එකකුත් තියෙනවනේ. ඒ නිසා යම් රාවයක් කතාවක් පැතිර යනවා නම් එකපාරට එක බැහැර කරන්න එහෙම හෝ එකපාරට එක වැළඳ ගන්න නෙමෙයි අපි කල යුත්තේ. මේකේ විද්‍යාත්මක ඇත්ත මොකක්ද කියලා හොයන එක. ඉතින් එහෙම හොයාගන්න අපිට ප්‍රධාන ආයතනය තමයි රටේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ලේකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි මහත්මයා ඒ ගැන පැහැදිලි කළා මෙහෙම. වෙලාවේ මේ තියෙන දුකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කූට වෙලෙන්දු කණ්ඩායමක් ඉන්නවා. මේ අය එක එක ස්වරූපෙන් පෙනී ඉන්න පුළුවනි. එක එක සමහරු වෛද්‍යවරු වෙන්න පුළුවනි, සමහරු වෙද මහත්තුරු වෙන්න පුළුවනි, එක එක විදිහයි. හැබැයි මේ අවස්ථාවේ මේ ජනතාව පෙළෙන බියෙන්, එහෙම නැත්නම් මේ ජනතාව පෙළෙන අපි හැමෝගෙම තියෙන මේ අවිනිශ්චිත ස්වභාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්න කණ්ඩායම. මේ අය තමයි පළමෙනිම කාරණේ එන්නත් කරන වැඩසටහන සහ එන්නත් කරන පිළිබඳ සැකයන් ඇති කරන්නේ ජනතාව අතර. මේ එන්නත්
කාරණෙන් අර විදිය ගැටලුව තියෙනවා මේ විදිය ගැටලුව තියෙනවා මෙයා මැරුණා අරයා මැරුණා විදියට කිසිම විද්‍යාත්මක පදනමක් නැති දොස්තර තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව ඇතුළ අනවශ්‍ය බියක් ඇති කරනවා ඒක අංකයි මං කිසිසේත්ම කියන්නේ නැහැ එන්නත් කරන්නේ කිසිම ගැටලුවක් නැහැ එන්නත් කරන්නේ කිසිම සංකූලතාවයක් ඇති වෙන්නේ නැහැ කියලා මට පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි එන්නකරණයෙන් ඇති වෙන සංකූලතාව සහ කොවිඩ් රෝගයෙන් ඇති වෙන මරණ අතර ලොකු පරතරයක් තියෙනවා එන්නත්කරණය නිසා මිලියනයකට එක්කෙනෙක් මැරෙනවා නම් කොවිඩ් රෝගයෙන් හින්දා හැම 100 දෙනෙක්ගෙම දැන් ලංකාවේ නම් දෙන්නෙකුට වඩා මැරෙනවා ලොකු පරතරයක් තියෙනවා මේ පරතරය හොඳට තේරුම් ගන්න ඕන ඒ කියන්නේ රංගන ඔන්න විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා එන්නත ලබා ගන්න එය තමයි මෙවැලේ කළ යුතු සුදුසුම දේ ඒ කාරණාවට තවත් අදහස් එකතු කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහත්මයා වැක්සීන් එකම ගස්සායට ගැටලු කිසිපයක්ම තියෙනවා ඔවුන් ඒ නිසා මෙම මවාහරණය පැළඳීම අවම වශයෙන් මීටරයක දුරස්ථභාවය වස්වා ගත යුතු ගැටලු කිසිපයක් තියෙනවා මම ඒක ඉතින් මෙහෙ විස්තර කරනවා අපි දන්නවා මෙම ඉන්නස්කරණය මගින් සිට 100ක්ම වැළකෙන්නේ හොඳින් ශාරීරික ශක්තිය ඇති හොඳින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩ කරන නොයෙකුත් සංකූලතා හෝ දීර්ඝකාලීන රෝගාබාධ නැති කෙනෙකුගේ ප්‍රතිශක්තිය ඉතා ඉහළම ප්‍රශස්ත මට්ටමකට ගැනීම සහ එමගින් මරණය වළක්වා ගැනීම සහ එමගින් දරුණු සංකූලතා සහිත කොවිඩ් රෝගයේ සෑදීම වළක්වා ගැනීම තමයි සිදුවන්නේ. එන්නතරණයේ දෙවැනි මාස්තාවක් ලබාගෙන සති දෙකක් තුනක් පමණ ගත වූ පුද්ගලයෙකුගේ ප්‍රතිදේහ මට්ටම ඉතා ප්‍රශස්ත මට්ටමේ තියෙන බව අප විශ්වාස කරනවා. මේ සිදුවන්නේ ශරීරයේ නැවත පණිවිඩය එන්නත ලබා ගන්න හැබැයි එන්නත ලබා ගත්තා කියලා මාස්ක් එක ගලවන්න එපා සෞඛ්‍ය පුරුදු එලෙසම පිළිපදින්න එලෙසම ගෞරව කරන්න එහෙම වුණොත් ඔබට පුළුවන් ආරක්ෂා වෙන්න ඔබ ආරක්ෂා වුණොත් රටම ආරක්ෂා වෙයි අපි අද මේ හොයන්න උත්සාහ කරන්නේ කොවිඩ් වලින් ආරක්ෂා වෙන යථාර්ථයේ මොකක්ද ඇත්තම ක්‍රමයේ මොකක්ද කියලා තව දවස් කීපයකින් තව ටික දවසකින් මේ පනවා තිබෙන ඇඳිරි නීතියත් ලිහිල් වේවි කියන බලාපොරොත්තුව බොහෝ දෙනාගේ තියෙනවා. හැබැයි ඇඳිරි නීතිය ලිහිල් වුණාට පස්සේ ආයිත් රට වහ ගන්න තැනට තල්ලු වෙන්නේ නැතුව ඉන්නනම් අපි මොකද කරන්න ඕනේ? අපි කොහොමද ඒකට ලෑස්ති වෙන්න ඕනේ කියලා මග පෙන්වීමකුයි අපි මේ කරන්නේ. අපි විරාමයකට ගිහින් අපිත් ඒක ගැන කතා කරමු. සෞඛ්‍ය මාර්ගෝපදේශයේ තියෙන මාර්ගෝපදේශ අනුව නම් ඒක හරිද වැරදිද ඒකට නිවැරදිද මේ කියන එක මම දන්නේ නැහැ මම වැඩි ආරක්ෂාවක් ගැන හිතලා තමයි මම මේක දාන්නේ මම හිතන ඉතින් මේකේ මොකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා එහෙම දෙකක් දාන්නේ ගෙදර කට්ටියත් එහෙම කරනවා ඉතින් මාත් කරු මං හිතන්නේ 9යි 7යි හොඳට වෙහෙන්න එක මාස්ක් එකක් දාගෙන ඉතියාම ඇති කියලා දැන් සමහරු මාස් දෙකක් දානවා තුනක් දානවා ඒක ගැන මොකද හිතන්නේ මට නම් ඒක දැම්මම අමාරුයි මාස් දෙකක් දැම්මම මට දැනෙනවා මම පිට කරන හුස්ම පිට කරනවානේ අපි පිට කරන හුස්ම පිට වෙන්නේ නැහැ ඒ වගේ එකක් කළා යනකොට අපහසුතාවයක් මට නම් දැනෙනවා දැන් රටේ බොහෝ දෙනා විවිධාකාරයෙන් මාස්ක් දාන්න පුරුදු වෙලා ඉන්නවා මාස්ක් එකක් දානවා දෙකක් දානවා තුනක් දානවා ඔබතුමා එකපාරට මාස්ක් කීයක් දානවද මම නම් දෙකේ දාන්නේ සර්ජිකල් මාස්ක් එකයි උඩින් රෙදි මාස්ක් එකක් දාන්නේ සර්ජිකල් මාස්ක් එකක් උඩින් ඇයි රෙදි මාස්ක් එකක් දාන්නේ ගොඩක් වෙලාට අපි උඩින් දාන මාස්ක් එක ඒකට වඩා දාන්න ගොඩක් වෙලාට අපි තවත් පිළිට වෙලා යන නෙවෙයි ඒක තියෙන්නේ මේ මාස්ක් එක ඇතුලෙන් මාස්ක් එක ඇතුලෙන් වාසය යන්න පුළුවන් නම් ඒක නවත් ගන්න තමයි සමහරු දෙකක් දානවා තුනක් දානවා එතකොට වැඩි ආරක්ෂාවක් ලැබෙනවද කොහමද ඒක වෙන්නේ ඒක ආරක්ෂාවක් මේ ලැබෙන්නේ නැහැ දෙකක් දැම්ම කියන ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා අනුලා මහන්සිය සහ කාර්යක්ෂමතාවය අඩු වෙනවා ශරීරේ. ඒ නිසා හොඳ මාක්ස් K95 වගේ හොඳ මාක්ස් එකක් දැම්මනම් ප්‍රමාණවත්. අතේ
දැන් සමහර වෙලාවට දැන් ඔය මාස් එකක් දානවා දෙකක් දානවා අතර වාරේ සමහරු එකම මාස්ක් එක දවස් දෙකක් තුනක් දානවා සමහර වෙලාවට එකම මාස්ක් එක කීප වතාවක් සෝදා සෝදා පාවිච්චි කරනවා එහෙම එකම මාස්ක් එක සෝදා සෝදා දවස් දෙකක් තුනක් පාවිච්චි කරන්න පුළුවන්ද සෝදා නැතුවත් පාවිච්චි කරන අය ඉන්නවා එහෙම කරන්න පුළුවන්ද එහෙම කරන්න පුළුවන් මාස්ක් තියනවද එහෙම කරන්න බැරි මාස්ක් තියනවද ඒ අතරේ ඇත්තටම මාස්ක් දෙකක් හෝ තුනක් දාන්න ඕනද දානවා නම් දාන හරි ක්‍රමේ මොකක්ද දැන් ඔය එක එක මතනේ තියෙන්නේ එහෙම එක එක මත තියෙන හින්දම තමයි නිරංගන පාරට බැස්සම එක එක විදිහට දාන් ඉන්නයි අපිට පේන්නේ සමහරු රෙදි මාස්ක් එකක් විතරයි දාලා තියෙන්නේ ඔව් ඈ එතකොට සමහරු සර්ජිකල් මාස්ක් එකක් විතරයි දාන් ඉන්නේ තවත් කෙනෙක් KN95 එකක් විතරයි දාන් ඉන්නේ තවත් කෙනෙක් අර නැනෝ මාස්ක් එකක් තියෙනවනේ දැන් ඒ වගේම ආයුර්වේද මාස්ක් එකක් තියෙනවනේ මේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ඒවා විතරයි දාන් ඉන්නේ දැන් ඊළඟට සමහර කෙනෙක් ඔබ කිව්වා වගේ මේ සර්ජිකල් මාස්ක්ම දෙකක් දාන් ඉන්නවා නැත්තම් සර්ජිකල් මාස්ක් එක දාලා KN95 එකක් දාන් ඉන්නවා එහිම ඇයි මේම කියන එක පිළිබඳ හරි අවබෝධයක් නැති බවක් පේනවා ඒ අවබෝධයක් නැති බව පේන්නේ කියන විවිධාකාරයේ මත සහ අදහස් නිසා ඒ නිසා හරිම අදහස මොකක්ද හරිම විද්‍යාත්මක පැහැදිලි කිරීම මොකක්ද කියලා අපි හොයා ගන්න ඕනේ එවෙනුවෙන් අපි කතා කරනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහත්මයා අපිට උත්තර දෙනවා ඔබතුමා දාගෙන ඉන්න මාස්ක් එක මොකක්ද? ගොඩක් කාරින් සර්ජිකල් මාස්ක් එක තමයි. එකපාරට මාස්ක් කීයක් දානවා දැන් රටේ බොහෝ දෙනා විවිධ ආකාරයෙන් මාස්ක් දාන්න පුරුදු වෙලා ඉන්නවා. මාස්ක් එකක් දානවා, දෙකක් දානවා, තුනක් දානවා. ඔබතුමා එකපාරට මාස්ක් කීයක් දානවද? මන්නම් දෙකයි දාන්නේ. සර්ජිකල් මාස්ක් එකයි උඩින් රෙදි මාස්ක් එකක් දානවා. සර්ජිකල් මාස්ක් එකක් උඩින් ඇයි රෙදි මාස්ක් එකක් දාන්නේ? ගොඩක් වෙලාවට අපි උඩින් දාන මාස්ක් එක ඒකට වඩා දාන්නේ ගොඩක් වෙලාවට අපේ තවස් පිළිට වෙලා යන නෙවෙයි. වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහත්මයාට කතා කරන්නේ මාස්ක් එක පළඳද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි 9යි 8යි 2ම වැහෙන්නට ඕනේ. මේක වැටෙනේ වැහෙන එකේ වටිනාකම තමයි අපි දන්නවා මේ COVID-19 කියන්නේ වෛරසයක් මගින් බෝවෙන ලෙඩක්. එතකොට මේ වෛරසය අපේ ශ්වසන පද්ධතියට ඇතුල් වුණාම තමයි ශ්වසන පද්ධතිය තමයි මේ රෝගේ හැදෙන්නේ. අපි ගොඩක් වෙලාවට හුස්ම ගන්නේ 9 හරහා ඇතුළට ගන්න. එතකොට වටපිටාවේ වාතයේ කවුරු හරි COVID වෛරසය තිබුණ කෙනෙක් කිවිසුම් හරි කැස්ස හරි කෙල නිමිති විසුමුසු වෙලා තියෙන වාතය අපේ නහය හරහා තමයි අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. ඒ නිසා නහය වස්සෙනසේ ආවරණය වෙනසේ මාස්ක් එක දැමීම ඉතාමත්ම වැදගත්. අපි සමහරලාට දකිනවා සමහරු මේ නහය අන්නලා කට විතරක් වැහෙන්න මාස්ක් එක දාගන්නවා. ඒක කිසිම වැරක් නැති කියා. නහය වැහෙන්නම ඕනේ. හැබැයි කට වැහෙන එක තියෙන වැදගත්කම තමයි අපි ප්‍රාශ්වාස වාතයේ එළියට දානකොට ගොඩක් වෙලාවට කට හරහා එළියට දාන අවස්ථා තියෙනවා. නහයෙන් එළියට දාන නම් කටින් හුස්ම පිට කරන අවස්ථාව ගොඩක් තියෙනවා කතා කරනකොට. ඊටමතර කතා කරනකොට වැඩිපුර කටේ කෙලිපිටි වලින් තමයි වැස්සට යන්නේ. ඉතින් කට වහින්න මාස්ක් එක දාගෙන ඉන්න එකත් තමයි වැදගත්. මොකද තමාගේ ශරීරයේ ඇතුලේ වෛරසය තියෙනවා නම් ඒ එළියට විසිරලා යන එක වළකිනවා. එනිසා කට වැහෙන්න මාස්ක් එක දාගෙන ඉන්නකොට අනික් අයව ආරක්ෂා වෙනවා ඔයාගින්. නමුත් ඔබව ආරක්ෂා වෙන්න නම් නහය වැහෙන්නම ඕන. දැන් නහයයි කටයි දෙකම වැටෙන විදියට මාස්ක් දාන එක තමයි තාම නිවැරදි ක්‍රමය. දැන් පැහැදිලිනේ. ඔව්. එක්ක නහය විතරක් වැහිලා වැඩකුත් නැහැ. නැත්තම් කට විතරක් වැහිලා වැඩකුත් මේ දෙකම වැසීම වසා තැබීමේ වටිනාකම ආරක්ෂිත බව සෞඛ්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම තමයි එතුමා කළේ. දැන් මේ මූලධර්මයනේ නහය කට හරියට වැහෙන්න ඕනේ. දැන් ඒතර මාස් දෙකක් දාන්නේ ඇයි? ඕක වඩා හොඳින් වහගන්නනේ. ඒතර වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම රංගන අපි KN95 එකක් දැම්මොත් ඒක වැහෙනවා තමයි. අල්ලලා බලන්න දෙපැත්තේ සිදුරු නැහනේ. හැබැයි අපි සර්ජිකල් මාස්ක් එකක් දැම්මොත් දෙපැත්තේ පොඩි ඉඩක් තියෙන නිසා රින් ගන්න පුළුවන්. සමහර වෙලාවට දැන් නාසයට තද වෙන යකඩ තහඩු කොටස ඇතුළුනොත් තව වෙලාවට වාතය එහා මෙහා යනවා කියලා හිතන්න පුළුවන් කෙනෙක්. ඔන්න ඕක වළක්ව ගන්න තමයි සමහර විට දෙකක් දාන්න කියලා කියන්නේ. හැබැයි දෙවෙනි එකත් සර්ජිකල් මාස්ක් එකක් නෙවෙයි කියන එක තමයි වෛද්‍ය විද්‍යාත්මක උපදෙස. පළවෙනි එක සර්ජිකල් මාස්ක් එකක් දාන්න ඒකෙන් තමයි මේ හොඳට වාතය පෙරලා අපිව ආරක්ෂා කරන්නේ. ඒක තද වෙන්න තව මාස්ක් එකක් දාන්න ඒක රෙදි මාස්ක් එකක් වුණාට කමක් නැහැ කියලා වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් දෙනවා. රෙදි මාස්ක් එකේ භාවිතය පිළිබඳවත් අපිට විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහත්මයා පැහැදිලි කිරීමක් ලබා දුන්නා.
මාස්කයක් අපි එළියට අඳින්න කියනවා නේද එළියට ඇතුළේ තියෙනක තද කිරීම සඳහා එළියට භාවිත කරන්න. එතකොට ඒක කිහිප වතාවක් දින කීපයක් සතියක් දෙකක් වුණත් නිතර නිතර සෝද සෝද භාවිත කරන්න පුළුවන් පිරිසිදු කර ගැනීමෙන් හොඳයි. අපේ ඒන් බලාපොරොත්තු වෙන රාජකාරිය වාතය පෙරීමවත් වෛරසය පෙර එළියට ඇදීමවත් නෙමෙයි ඇතුළට අඳින්න සර්ජිකල් මාස්ක් එක තද කර ගැනීම. ඒන රාජකාරිය කරන්නට පුළුවන් වරින් වර සෝද සෝද යම් කාලයක් භාවිත කරන රෙදි මාස්ක් එක. නමුත් තනි මාස්කයකයි නම් පළඳින්නේ එමැනි ලෙස රෙදි මාස්කයක නිතර නිතර සෝදා පැළඳීම එතරම්ම ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. මොකද එයින් වෛරසය පෙරා මේ හැකියාවක් නැහැ. කෙනෙක් අහිනකොට කැස්සක් ඇති වෙන ලොකු බිනිස් යනවන මේ වගේ දෙයක් වැළැක්වුවත් වාතය සමගින් වෛරස් පාටිකල් වෛරස් අංශු නැවැත්වීමේ හැකියාවක් නැහැ රෙදි මාස්කයක තුළ. ඒක නිෂ්ඵල කාර්යයක්. ඊට අමතරව නැවත කියන්න ඕනේ යම් සමහර වෙලාවට තියෙනවා යම් යම් මේ මාස්ක් ඉතින් මාස්ක් එක නිෂ්පාදනය කරන්නයි කියලා තියෙනවා ඒක පිරිසිදු කරගත යුතු ආකාරය දන්වලා තියෙනවා සහ කී වතාවක් පිරිසිදු කර නැවත පැළඳිය හැකිද යන්න බවත් සඳහන් කරලා තියෙනවා. ඒ නිෂ්පාදකයාගේ උපදෙස් පරිදි පමණක්ම භාවිත පැහැදිලින දීලා තියෙන උපදෙස් වලට අනුව අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම රෙදි මාස්ක් එක දාන්නේ යට එක තද කරගන්න කියන අදහස අපි ළඟ තියෙන්න ඕනේ. ඒ නිසා රෙදි මාස්ක් එක විතරක් දාගෙන හරියන්නේ නැහැ. ඔව්. අතුලට දාපු සර්ජිකල් මාස්ක් එක තව තද කරගන්න තමයි රෙදි මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒතර අතුලට දාන සර්ජිකල් මාස්ක් එක මොකක්ද කියන එකත් හරියට තෝරගන්න. ඒක හරියට තෝරගත්තොත් තමයි ඔබට 100% ආරක්ෂාවක් ලැබෙන්නේ. මොකද අපි කරපු ගවේෂණයේදී අපිට තොරතුරු ලැබෙනවා, අපිට සාක්ෂි ලැබෙනවා මේ ප්‍රමිතියෙන් බාල නේ සර්ජිකල් මාස්ක් කියලා. කියන ඒවත් දැන් වෙළඳ පොලේ තියෙනවා. දැන් ඒවට අහු වෙන්න එපා ඒ නිසා. හරි එක ඔබ හරියට තෝරා ගන්න ඕනේ. අදාළ ලියාපදිංචි කිරීම සහිත අදාළ ප්‍රමිතීන් සහිත සර්ජිකල් මාස්ක් එක ගන්න. හෝ K95 හෝ N95 ගන්න නම් ඒත් එහෙමයි. හරි එක තෝරගෙන හරියට දාන්න. එහෙම කළොත් ඔබට ආරක්ෂාව ලැබෙනවා. බෙහෙත විද්දත් නැතත් මේක කළ යුතුයි. බෙහෙත විදින එක පළවෙනි එක. ඊළඟට බෙහෙත විද්දර පස්සෙත් මේක කළ යුතුයි. එහෙම කළොත් තමයි රට ඇරපු දවසට ආයෙත් රට වහගන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. යමු විරාමයකට. බලුංගල යථාර්ථ යථාර්ථ ඔබතුමිය මුඛාවරණ පළඳිනවද? ඔව් සාමාන්‍යයෙන් අපි එළියට යද්දී අනිවාර්යයෙන්ම මාස්ක් එක නම් දාගෙන යන්නේ. ගෙදරදී ඉන්නකොට නම් අපි පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර සමාජික විතරක් ඉන්නකොට. හැබැයි අපි පොඩි දෙයකට හරි ඒ කියන්නේ හැමදෙරටමත් එක්ක කතා කරනවා වුණත් අපි ගොඩක් වෙලාවට මාස්ක් එක නම් යූස් කරනවා. දැන් මාස්ක් එකක් තෝරගනිද්දි මොනවද බලන සාධක? සාධක කියන්නේ ඉතින් K95 උත් වර්ග තියෙනවා. ඔය දැන් රුපියල් 35ට 50ට තියෙන එක නම් මේ හොඳටම ඇති. හොඳටම ප්‍රමාණවත්. ඒ සෞඛ්‍ය ආරක්ෂාව ලැබෙනවා ඒකේ. අත්දැකීමෙන් කියන්නේ. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මාස්ක් එක හොඳටම හොඳයි. සමහරු කියනවා ගණන් වැඩි මාස්ක් තමයි මේ හොඳම කියලා. මොකද හිතන්නේ? සමහර විට වෙන්න පුළුවන්. මිල ගණන් අනුව ඒකේ ආරක්ෂිත. නමුත් ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට රුපියල් 35කට 40කට 50කට වගේ ඉතින් එහා යන්න බෑනේ. ඔබතුමිය මාස්ක් එකක් දානවද නැත්නම් මාස්ක් එකක් නැතුව දෙන්න පාරේ? ගෙයින් එළියට බහලා යනකොට නම් මාස්ක් එකක් පාවිච්චි කරනවා. ඔබතුමිය මොනවද පාවිච්චි කරන මාස්ක් එක? ඒ කියන්නේ මොනවද ඔබතුමිය දාන මාස්ක් එක රෙදි මාස්ක් එකක්ද නැත්නම්? නෑ දාන්නේ ක්ලිනිකල් මාස්ක් එකයි K95 කියන එකයි තමයි පාවිච්චි කරන්නේ. එතකොට මාස්ක් එකක් තෝරගන්නේ කොහොමද? ඒ කියන්නේ මොනවද බලන්නේ සාධක විදිහට? දැන් මේ වෙනකොට මාස්ක් වර්ග කීපයක් හඳුන්වා දීලා තියෙනවානේ. එකක් තමයි N95 වර්ගය කියලා. ඊට පස්සේ K95. ඊට පස්සේ ඔය කියන සර්ජිකල් මාස්ක් එක. ඊට අමතරව තව අර විශ්වවිද්‍යාලයකින් හොයාගත්ත මාස්ක් එකක් තියෙනවා. ඊට අමතරව මේ රෙදි වලින් මහගත්ත මාස්ක් එක තියෙනවා. ඉතින් මට දැනෙන විදිහට අපි සාමාන්‍යයෙන් එක්කෝ සර්ජිකල් මාස්ක් එකක් එහෙම නැත්නම් N95 වගේ මාස්ක් එකක් සාමාන්‍ය පරිසරයේ ඉන්නකොට ඇති කියලායි මට හිතෙන්නේ. හොඳම මාස්ක් එක මොකක්ද? මාස්ක් එක තෝරගන්නේ කොහොමද කියලා මහජන අවබෝධයනේ රංගන ඔය. ඔව්. ඒතර ඒ පිරිසක්. මේ තවත් කීප දෙනෙක්. මාස්ක් අතරින් හොඳ එකක් තෝරගනිද්දි මිල වැඩි ඒවද හොඳම? මිල වැඩි එකට වඩා මිල වැඩි එක තත්වයෙන් උසස් ඇති. හැබැයි සමහර වෙලාවට මේ වෙලාවේ මාස්ක් වලින් සහ COVID-19
විකුණාගෙන කන සමාජෙකුත් යනවා කියලා අපි දන්නවත්නේ. ඉතින් එතකොට හිතෙනවා අපිට ආරක්ෂාව තියෙන සර්ජිකල් මාස්ක් එකක් එහෙම නැත්නම් N95 වර්ගයේ මාස්ක් එකක් මුල දින රුපියල් 150ක් ඒ වගේ ගානකට ආවේ N95 වර්ගයේ දැන් රුපියල් 30ට 40ට වගේ සාමාන්‍ය N95 වර්ගයේ මාස්ක් එකක් අපිට මිලදී ගන්න පුළුවන්. දැන් දිලිෂාන් ජනතාවගේ තියෙන මතයන් ඔවුන්ගේ තියෙන අවබෝධය හැටියට එක එක මට්ටම් වල ඉන්නේ. සමහර කෙනෙක් කියනවා ගාන වැඩි වුණාම බඩු හොඳයි. හොඳයි කියලා. ඉතින් මේ කාරණා පිළිබඳව අපි විද්වත්ව මේ කාරණාව පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුණා මහත්මයාගෙන් ඒ පිළිබඳව ඇහුවා. පළමුවෙන්ම බලන්නට ඕනේ මොකද්ද අපි තෝරාගත යුතු මාස්ක් කියලා. අපි දැන් රටේ අපේ රටේ භාවිත වෙන මාස්ක් වර්ග ප්‍රධාන වශයෙන් දෙකකට බැදුවොත් එක්වරක් පමණක් භාවිත කරන සහ කීප වතාවක් භාවිත කර හැකි මාස්ක් වර්ගයක් තියෙනවා. මේ දෙකේ අනුසරව එක්වරක් භාවිත කරන මේ සර්ජිකල් මාස්ක් K95 කියන මාස්ක් වල ඒවා ඉහළ තත්ත්වයේ සහ මෙම යම්කිසි ප්‍රමාණයක ඉහළ ප්‍රමාණය 85-95% පමණ වාතය පෙරා එවැස්න වෛරස් පමා පෙරා ඇයින් කළ හැකි මාස්ක් වර්ගයක්. එනිසා ඔබගේ තියෙන හැසිරීම් රටා කියන ඔබ ගැවසෙන හරියේ සහ ඔබ දුසෙන ගොඩා ගැවසෙන අවසානයක වගේ නම් මාස්ක් එක පැළඳිය යුතු මොන වර්ගයේද කියන එක ගැන ටිකක් හිතලා බලන්න ඕනේ. දැන් එහෙම හරියට හිතලා හරියට තෝරගත්තට පස්සේ ඔය පැහැදිලිව කියවුණා රංගන සර්ජිකල් මාස්ක් එක කියන්නේ එකවරක් භාවිත කරන මාස්ක් එකක්. එතකොට ඕක හොද හොද දාන්න බෑ. ඔව්. නේ? කෙලුටුනාට පස්සේ පැත්තකින් තියලා ආයෙත් අරන් දාන්න බෑ. ඒක එකපාරයි පාවිච්චි කරන්න ඕන සහ ඒ එකපාර පාවිච්චි කරන්නත් ගන්නකොට ඉතා කල්පනාවෙන් ගන්න. මොකද මේ පාට බලලා මේක තමයි හොඳම එක කියලා හිතන්න එපා. මිල බලලා මේක තමයි හොඳම එක කියලා හිතන්න එපා. අදාළ ලියාපදිංචි සහතික, අදාළ ප්‍රමිති සහතික තියෙනවද කියලා බලන්න. අපි එහෙම කියන්නේ ව්‍යාජ ෆේස් මාස්ක් දැන් වෙළඳපොලේ තියෙනවා. ඒවා සර්ජිකල් ෆේස් මාස්ක් කියලා නැත්තම් K95 හෝ N95 කියලා අලෙවි කරනවා. ඇත්තටම ඒවා එහෙම නෙමෙයි. ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ එහි ලේකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි මහත්මයාවත් අපි මේ කතාවට එකතු කරගත්තා. එන්නත එන්න කලින් විවිධ ප්‍රණී ආවා, විවිධ ප්‍රති ආවා, මුටි ආවා, ඒ හරහා ඔය කියන කරුණු හතර ඉටු කරගන්න ඇතැමයි උත්සාහ කළා. සමහර විට ඒ පිළිබඳ ප්‍රවර්ධනයන් පවා සිදු වුණා. ඒවා යට ගියා එන්නතත් එක්ක. දැන් එන්නත විදිමින් තිබියදීත් එන්නත සඳහා ලොකු වළංගුතාවක් ලැබෙමින් තිබියදීත් හැබැයි නැවත එහෙම එක එක පෙති එනවා. සමහර විට බටහිර ඖෂධ ඇතැම් රටවල් ඒ ඖෂධ සඳහා අනුමැතිය පවා දීලා තිබුණා. හැබැයි අපි ඇතැම් ඖෂධ සඳහා අනුමැතිය දීලා නැහැ. ඒවයි ඒ පිළිබඳ යම් උනන්දුවක් වෙළඳපොලේ ඇතිවීමින් තිබෙනවා. බටහිර ඖෂධ එක පැත්තකින්, අනිත් පැත්තෙන් බටහිර නොවන ඇතැම් ඖෂධත් තවදුරටත් මේක හොඳයි කියන තැන ඉඳන් ප්‍රවර්ධන කටයුතු සිදු වෙමින් තියෙනවා. මොකක්ද වෛද්‍ය මතය, නිර්දේශය, විද්‍යාත්මක පැහැදිලි කිරීම? ලෝකේ දැනට තියෙන කරුණුත් එක්ක සහ මම බටහිර වෛද්‍යවරයෙක් විදිහට මට වගකීමක් තියෙනවා. මම පෙනී ඉන්න ඕන විද්‍යාව වෙනුවෙන්. විද්‍යාව කියන්නේ මැජික් එකක් නෙමෙයි. විද්‍යාව කියන්නේ කොමන් සෙන්ස්, සාමාන්‍ය අවබෝධය. අපි දෙයක් පිළිගන්න ඉස්සෙල්ලා මේක කොහොමද වැඩ කරන්නේ, මොකද්ද මේකේ තියෙන්නේ කියන එක දැනගන්න. ඒක තමයි මූලිකම දේ. ඊළඟට මේක කොච්චර දුරට පරීක්ෂා වෙලා තියෙනවද, කොච්චර දුරට මේක සාර්ථකද කියන එක පිළිබඳව මොනතරම් දුරට විද්‍යාත්මක දත්ත, විද්‍යාත්මක තොරතුරු තියෙනවද කියන එක සැලකිලිමත් වෙන්න. මේ දේවල් කොයි වගේ පිරිසක් විසින් කොහොම කරපු දේවල්ද, කොයි වගේ කාල පරාසයක කොච්චර ප්‍රමාණයක කරපු දේවල්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඔය වගේ තොරතුරු ගැනගත්තාම දැනට මට බටහිර වෛද්‍යවරයෙක් විදිහට මගේ හිතට එකඟව පිළිගන්න පුළුවන් දේ තමයි මේ වෙද්දී විද්‍යාත්මකව තියෙන දත්ත අනුව අපිට කොරෝනා වලින් ගැලවෙන්න තියෙන සාර්ථක එක විදිහක් එන්නත් කරන්නේ. ඒක හෝල් හාටඩ්ලි මුළු හදවතින්ම මට පිළිගන්න වෙනවා තියෙන විද්‍යාත්මක දත්ත අනුව. හැබැයි කවුරු හරි හෙට ඇවිල්ලා කිව්වොතින් විද්‍යාත්මකව ඔප්පු කරලා මේක මෙහෙම නෙමෙයි කියලා මම එතකොට එතනට යනවා. ඒක තමයි බටහිර වෛද්‍යවරයෙක් විදිහට මම සහ මේ බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අපි හැමෝගෙම වගකීම. බලුංගල යථාර්ථ යථාර්ථ ඔබතුමා
එන්නත විදගත්තද බෙහෙත විද්දද ඔව් එක ඩෝසෙක ගැහුවා මොකද මම තාම 20 30 අතර එක්කෙනෙක් අපේ දෙවනි ඩෝස් එක ඔක්තෝබර් මාසේ මුල හම්බ වෙනවා කියලා තියෙනවා බලමු මේකත් ගන්න තමයි plan එක ඔබතුමා මොකක්ද විදපු එන්නත් වර්ගය මම විද්දේ සයින්ෆාම් දැන් මේ එහෙම එන්නත් වර්ගය දැන් හොඳම එන්නත් වර්ගය මොකක්ද ඔබතුමා දන්න විදිහට හොඳම ඩෝකෙම ගත්තොත් හොඳම එක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් නේ ලංකාවේ තියෙන හොඳම ඒවා හොඳම එක මං හිතන්නේ මේ ෆයිසයි මොඩර්නයි තමයි प्रश्न ඒ රටවල තමයි එක එක රටක තමයි එක එක ඖෂධ හදන්නේ ඇක්සසෙනිකා වෙන්න පුළුවන් සයිනෝෆාම් වෙන්න පුළුවන් ෆයිසර් වෙන්න පුළුවන් මේ එක එක ඇත්තටම හොඳ එක මොකක්ද මේ ඔය ප්‍රශ්නේ වෛද්‍ය මණ්ඩල කීපයකින්ම මමම ඇහුවා net fm unlimited කන පිට සංවාද සභාවේදී අවස්ථා කීපයකදී මේ කොවිඩ් මර්ධන ක්‍රම පිළිබඳ ඒ ක්‍රමෝපායන් වෙනස් වේතු හැටි පිළිබඳ අපි කතා කළා එවැනි සංවාද සභාවන් කීපයකදීම මා වෛද්‍ය මණ්ඩල කීපයකින්ම ප්‍රශ්න කරනවා රංගන හොඳම එන්නත මොකක්ද සමහරු කියනවා අරක කියලා සමහරු කියනවා මේක කියලා හැබැයි ලැබුණු පොදු උත්තරයක් තිබුණා ඔව් හොඳම එන්නත තමයි ඔබට ගහගන්න මුලින්ම ලැබෙන එන්නත ඔබට ගහගන්න මුලින්ම ලැබෙන්නේ සයිනෝෆාම් නම් ඒක තමයි හොඳම එක ඔබට ඔබට ගහගන්න මුලින්ම ලැබෙන්නේ ෆයිසර් නම් මොඩර්නා නම් ඒක තමයි හොඳම එක සමහර එන්නත් තියෙනවා යම් වයස් කාණ්ඩ සඳහා විතරයි තවම පරීක්ෂණ කරලා තහවුරු කරලා තියෙන්නේ. ඔව්. ඒ නිසා ඒ එන්නත පාවිච්චි කරන්නේ ඒ වයස් කාණ්ඩය සඳහා විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒක හොඳයි අනිත් එකට වඩා කියලා. ඒ නිසා අර එන්නතම මට ඕනේ කියලා පොරකකා ඉන්නේ නැතුව ඒක එනකම් බලන් ඉන්නේ නැතුව ගහගන්න මුලින්ම ලැබෙන්නේ මොන එන්නතද? ඒ එන්නත තමයි හොඳම එන්නත කියන සත් විශ්වාසයෙන් යුතුව ගහගන්න. එන්නත හරහා ඔබට යම් ආරක්ෂාවක් සැලසෙනවා. හැබැයි ඒක 100ට 100ක ආරක්ෂාවක් නෙමෙයි. ඒ නිසා එන්නත ගහගත්තත් මාස්ක් එක දාන්න දුරස්ථ භාවය පවත්වා ගන්න වැඩිපුර පිරිස් කැවතර තැන් වලට යාමෙන් හැකි පමණ වළකින්න ගියත් දෑත් පිරිසිදුව තබා ගන්න ඒ පිළිබඳව අද අපි කතා බහ කළේ රටේ ජනතාවගේ තියෙන විවිධාකාරයේ මත පිළිබඳව මේ තවත් මත ටිකක් දැන් බෙහෙත විද්දන්නේ බය වෙන දෙයක් නැහැ කොරෝනා වලට. නෑ අපි බෙහෙත් දින ගියාම අපි දැනුවත් කරානේ. මොන එන්නත විද්දත් COVID-19 හැදෙන එක වළක්ින්නේ නැහැ. හැබැයි හැදුනහම අර සංකූලතාවලට ප්‍රශ්න වෙදැන එක වළක්ින්නවා කියලා. ඉතින් ඒ හින්දා එන්නත ගත්තට පස්සෙත් අපි තවම ප්‍රවේශම්. ඔබතුමා වැක්සින් එක ගහගත්තද? ඔව් මම ගහගත්තා. ඔබතුමා ගත්ත වැක්සින් එකේ වර්ගය මොකක්ද? සයිනෝෆාම් තමයි. දැන් මේ බය වෙන්න දෙයක් නැද්ද? ඒ කියන්නේ දැන් සයිනෝෆාම් විත්තාම අපි සේෆ් අපිට කොවිඩ් හැදෙන්නේ නැහැ. එහෙම එකක් තියනවද? නෑ මම නම් හිතන්නේ නැහැ එහෙම එකක්. මම කොහොමද දෝෂෙන් ඉඳලා ගහගත්තේ? එහෙම මේ වැක්සින් එක ගත්තා කියලා වැක්සින් දෙකම ගත්තා, එකකින් තුනක් ගත්තා. කොහොම ගත්තොත් ඔව් කොරෝනා හැදෙන්න තු තියෙන්නේ නැහැ. පරිස්සම් වෙන්න කියලා. ඔව්. හැබැයි දැන් ඒ යෙදුම චුට්ටක් වෙනස් කරන්න වෙලා පරිස්සම් වෙන්න කියනවා වෙනුවට අපි පරිස්සම් වෙමු කියමු. හෝ ඊටත් වඩා හොඳයි මම පරිස්සම් වෙමි කියමු. එහෙම වුණොත් අපි හැමෝම ඇත්තටම පරිස්සම් වෙයි. එපානමිඩත් එක්ක අද බැලුම් ගලේ සමගන්නවා. සුබ දවසක් මම රංගන. මම ඩිල්ෂාන්.